අයිබෝවන් සුබ දවසක්. හරිදී හරියටම කියන සියත උදෑසන පුවත් ප්‍රකාශය සමගින් ඔබ හමු වෙන මම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. ජන පීඩක ඔන්ලයින් පනත සජබේ රාජයක් තුලින් ඉවත් කරනවා. විපක්ෂ නායක සජිත් ගෙන් පොරොන්දුවක්. කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ ජනමාධ්‍ය මර්ධනය කරන්නට හදන ආණ්ඩුව හා මාධ්‍යවේදීන්ව මහමග කපා දැමූ මරා දැමූ ඉතිහාසය ගැන අද ටෙලිවැකියෙන්. ජනපීඩක ඔන්ලයින් පනත තම රජයක් ඇත්තේ ඉවත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ජනතාවගේ ස්වාධීන අයිතිය උල්ලංඝනය කිරීමට රජය කටයුතු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනුයි. රජය මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත අනුමත කරගත්තේ විශේෂයෙන්ම මැතිවරණ වසරකදී රාජ්‍ය කේන්ද්‍රීය දේශපාලන මර්ධනකාරී ක්‍රියාවන් ක්‍රියාත්මක කරලා රටේ පොදු ජනතාවගේ දේශපාලන අයිතිය කොල්ල කන්නට මර්ධනය කරන්නට දරපු උත්සාහයක් හැ. විශේෂයෙන්ම රටේ දේශපාලන අධිකාරියට හැකියාවක් ලැබෙනවා ත්‍රස්තවාදියා කවුද, ඒ වගේම දේශප්‍රේමියා කවුද කියන විග්‍රහය කරලා දේශපාලන මර්ධනය තුළින් ජනතාවට ස්වාධීනව මතයක් දැරීමේ අදහස සහ මුලින්ම උල්ලංඝනය කිරීමයි මේ පනතේ මුඛ්‍ය අරමුණ. විශේෂයෙන්ම සමග ජන බලවේගයත් සමග ජන සම්දානයත් බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ සම්මත වුණු පනත අපි දකින්නේ තාවකාලික පනතක් හැටියට. අනාගත මේ වසර තුළ බිහිවෙන අපේ රජය තුළ අපි කරන්නා වූ ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි මේ පනත ඉවත් කරගෙන ජනතාවට යහපත්, රටට යහපත්, මානවයිතීන් සුරක්ෂා කරන නියාමනයක් ක්‍රියාත්මක කිරීමයි. මෙතර පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් ඔන්ලයින් පනත සහ රජයේ ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව සාකච්ඡා කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. කලින් ත්‍රස්තවාදී වැලැක්වීම පනත නම් තිබ්බේ රාජ්‍ය විරෝධී ක්‍රියාත්‍ස්ත විරෝධී ක්‍රියා කියලා. නමුත් මේ මොහොතේ ඉදිරිපත් කළ තියෙන ත්‍රස්ත විරෝධී පනතෙන් මේක ආණ්ඩු විරෝධී ක්‍රියා, ත්‍රස්ත විරෝධී ක්‍රියා විදියට හඳුන්වලා තියෙනවා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය වාරණ පනතට අනුව ජනාධිපතිවරයා විසින් මේ මොහොතේ නම් රටේ කිසිදු ජනමතයක් නැතුව පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් බලය ඩැහැගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන පස් දිනකින් යුතු කොමිසමකින් තීරණය කරනවා සමාජ මාධ්‍ය තුළ පළ කළ යුතු දේවල් මොනවද, ඒ වගේම තමයි පළ කරන්න තහනම් දේවල් මොනවද කියන ඌරකොටුවේ ඉන්න පිරිස එකතු වෙලා රනිල් වික්‍රමසිංහත් එක්ක ඕවා සම්මත කරගන්න ඇති. නමුත් අපි රටේ මහ ජනතාවත් එක්ක එකතු වෙලා මහපාර ඇතුලේ මේ සියල්ලම මර්ධනී යනපනත්, ඒ වගේම මේ රනිල් වික්‍රමසිංහලාගේ වැඩපිළිවෙල මහපාරේ පොඩි පට්ටම් ගල්ලා දානවා කියන එක ප්‍රකාශ කරන්න කැමති. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ජනවාරි මාසය මාධ්‍ය අප හඳුන්වන්නේ කළු ජනවාරිය කියලා. ඊට හේතුව මාධ්‍යවේදීන් වැඩිම ගණනක් මරා දමා හෝ අතුරුදන් කර ඇත්තේ ජනවාරිය තුළ වීම නිසයි. එක්කෝ පහර දී තුවාල සිදු කර ඇත්තේ ජනවාරිය තුළමයි. ලසන්තව ඝාතනය කළේ ජනවාරි 8 වෙනිදා. සෑම පක්ෂයක්ම බලයට එන්නට පෙර කියන්නේ ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරනවා කියලම තමයි. නමුත් සෙල්ලම ආරම්භ කරන්නේ බලයට ඇවිත් ටික කාලයක් යනකොට. දූෂණය, හොරකම, වංචාව ඉහ වහ යන විට, ඒ ගැන තොරතුරු ජනතාවට කියන විට ඔන්න මාධ්‍ය මර්ධනය ආරම්භ කරනවා. අර මේ කොක්කෙන් බැරනම් කෙක්කෙන් හරි මර්ධනය ආරම්භ කරපු රටක් මේක. අපේ රටේ ලසන්තව මහමග මරා දැමූ මාධ්‍ය ඉතිහාසයේ හරි ඈත කතාවකට හිමිකම් කියනවා. හොඳේ, මාධ්‍ය මර්ධනයේ අතීතයේ අපි අද මතක් කරගමු. ඔය මේ කෙක්කෙන් බැරනම් කොක්කෙන් හරි මාධ්‍ය මර්ධනය කරපු ඉතිහාසයක් ඇති රටක් මේක. හරිද? අදත් හෙටත් කරන්න පුළුවන් රටක් මේක. මාධ්‍ය මර්ධන ඉතිහාසයේ 1915 දක්වා ඈත අතීතයට දිව යනවා. ඒ කියන්නේ සුද්දට යටත් වෙලා හිටපු කාලය දක්වා. හොඳේ, 1915 ජාතිවාදී කෝලහලයක් ඇති වුණා. එදා තිබූ මෝනින් ලීඩ පුවත්පතේ කතුවරයා වුණේ හර්මන් ඩී සූසා. හර්මන්ව අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කළ ඉතිහාස කතාවක් තිබෙනවා. ඊළඟට කීර්තිමත් දේශපාලනඥයෙකු දොස්තර එස්.ඒ. වික්‍රම
වික්‍රමසිංහව බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ එකල ජනශක්ති පුවත්පතට ඔහු ලියූ ලිපි පදනම් කරගෙනයි. ඒ සුදු ආණ්ඩුව කාලේ මාධ්‍ය මර්ධන වැඩ හොඳේ. එසේම ඔය නවශක්ති පුවත්පතේ කතෘ ඊපී යසෝදිස්වද බන්ධනාගාරගත කර තිබෙනවා. දැන් යටත් විජිත සමයේ ඉඳලම තමයි ඔය මාධ්‍යවේදීන් මර්ධනය සඳහා හිරේ දාන්න ඕවා පටන් අරන් තියෙන්නේ. නමුත් මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහර දීම්, අතුරුදන් කිරීම් සහ මහමග මරා දැමීම් දක්වා අද දුරදිග ගොස් ඇවිත් නේද? ඒ ක්‍රූරතර අතීතයේ ආරම්භ වෙන්නේ 80 දශකයේදී. 1981 තරම් ඈත අතීතයට ගියොත් අපට එස් සුරේන්ද්‍ර නම් ඡායාරූප මාධ්‍යවේදී ශිල්පියව මුණ ගැසෙනවා. එකල ප්‍රසිද්ධ කාන්තාවකගේ ඡායාරූපයක් ගැනීම පදනම් කරගෙන ඔහුව මහමගදී අනතුරුක ස්වභාවයෙන් ඝාතනය කරන කියන එක තමයි අදත් විශ්වාසය. 1990 පෙබරවාරි 18 වෙනිදා රිචඩ් ඩී සොයිසව මරා දැම්මා. ඔහු දක්ෂ මාධ්‍යවේදියෙක්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක්. මරා දැමුවෙකු අල්ලාගත්තේ නැති ඝාතනයක්. හොඳේ අපරාධකාරයෙකු අල්ලාගත්තේ නැත්නම් අහුනේ නැත්නම් මතක තියාගන්න ඝාතකයින් දේශපාලනඥයින් බව. ඒ සුවඳ සබන් ඇඟ ගාලා දියනාලා සුදු පිරිවටිය ඇඳලා ඉන්නකොට පොලිස් සුනක ඉව නැති වෙනවා කියන එකම තමයි අපේ විශ්වාසය. හොඳේ 2010 ඉඳලා ප්‍රධාන සිදුවීම් ටිකක් මතක් කරන්නම්. 2010 10 මාසේ 19 වෙනිදා මයිල් වාගනම් නිමලරාජන් ඝාතනෙට ලක් වුණා. 2002 8 මාසේ 8 වෙනිදා රුෂාන්ගෙන් කොඩිස්වරන්ට පහර දෙනවා. 2004 5 මාසේ 31 වෙනිදා අයතුරේ ජී නඩේෂන් ව ඝාතනය කරනවා. 2004 8 මාසේ 16 වෙනිදා නන්දසාමි අයර් ව ඝාතනය කෙරුණා. 2005 4 මාසේ 28 වෙනිදා ධර්මරත්නම් සිවරාම් ඝාතනය කරනවා. 2005 8 මාසේ 12 වෙනිදා රේලෙන්ගි සෙල්වරාජා ඝාතනය කරනවා. 2005 8 මාසේ 29 වෙනිදා සූඩර් ඔලි පුවත්පතට බෝම්බ ගහනවා. 2006 පළවෙනි මාසේ 24 වෙනිදා සුබ්‍රමණියම් සුගිප්ත රාජන්ව ඝාතනය කරනවා. 2006 7 මාසේ පළවෙනිදා සම්පත් ලක්මාල්ද සිල්වව ඝාතනයට ලක් වෙනවා. 2007 2 මාසේ 15 වෙනිදා සුබ්‍රමණියම් රාමචන්ද්‍රන් අතුරුදන් වෙනවා. 2007 4 මාසේ 16 වෙනිදා සුභාෂ් චන්ද්‍රබොස්ව ඝාතනය කළ දිනේ. 2007 4 මාසේ 29 වෙනිදා සෙල්වරාසා රජීව් වර්මන්ව ඝාතනයට ලක් වෙනවා. 2007 8 මාසේ 1 වෙනිදා සහදේවන් නිලක්ෂන්ව ඝාතනයට ලක් වුණා. 2007 12 වෙනි මාසේ 27 වෙනිදා ජාතික රූපවාහිනියේ TMG චන්ද්‍රසේකරට ඇමති මර්වින් ඇතුළු පිරිසක් ඇවිත් පහර දෙනවා. 2008 පළවෙනි මාසේ 25 වෙනිදා අද මේ ටෙලිවැකිය ලියන මා දැලිපිහි ප්‍රහාරයකට ලක් වෙනවා. ඒ ජාතික රූපවාහිනී ක්‍රියාදාමයේම දිගුවක් ලෙස ලාල් හේමන්ත මාවල ගේව මහමගදී දැලිපිහිවලින් කපා දමා තුවාල කරනවා. 2008 මාර්තු 6 වෙනිදා රූපවාහිනියේම රංජනී අලුත්ගම ගේව දැලිපිහි පාර කීපයක් එල්ල කරලා තුවාල කරනවා. 2008 3 මාසේ 14 වෙනිදා රූපවාහිනී සටනේම දිගුවක් ලෙස අන්රසිරි හෙට්ටිගේ නම් මාධ්‍යවේදියාට දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ වකවානුවේම සමහර රූපවාහිනී සේවකින්ගේ නිවස්වලට ආයුධ සන්නද්ධ මැරකල්ලි ගොස් තර්ජනය කර අවස්ථාද වාර්තා වුණා. 2008 5 මාසේ 22 කීත් නොයාව පැහැරගෙන ගිහිල්ලා පහර දීලා තුවාල සිද්ධ කරනවා. 2008 5 මාසේ 28 වෙනිදා පරණි රූපසිංහම් දේවකුමාර්ව ඝාතනය කරනවා. 2008 6 මාසේ 30 වෙනිදා නාමල් පෙරේරට පහර දෙනවා. 2008 9 මාසේ 8 වෙනිදා රාධිකා දේවකුමාර්ට පහර දෙනවා. 2009 පළවෙනි මාසේ 6 වෙනිදා සිරස ආයතනයේ මැදිරි සංකීර්ණයේ ගිනි තබා විනාශ කරනවා. 2009 පළවෙනි මාසේ 8 වෙනිදා ලසන්ත වික්‍රමතුංගව මහමගදී මහදවල් යතුරු පැදි කල්ලියක් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරනවා. 2009 පළවෙනි මාසේ 23 වෙනිදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකොන්ට පහර දීලා තුවාල සිද්ධ කරනවා. 2009 6 මාසේ 1 පෝද්දල ජයන්තව පැහැරගෙන ගිහිල්ලා අඩ කොටවලින් පහර දීලා කකුල් කඩලා බරපතල විදිහට තුවාල සිද්ධ කරනවා. 2010 පළවෙනි මාසේ 24 වෙනිදා ප්‍රගීත්
එක් නැලිගොඩව පැහැරගෙන ගොස් අතුරුදන් කරනවා. 2010 හත්වෙනි මාසේ 30 වෙනිදා අප සියත ආයතනයට ගිනි තබා මැදිරි සංකීර්ණයම විනාශ කරනවා. 2011 දෙවැනි මාසේ 1 වෙනිදා ලංකා ඊ නිවුස් ආයතනයට ගිනි තබා විනාශ කරනවා. මේ ආදී වශයෙන් මෑතක් වනතුරු මාධ්‍යවේදීන්ට සිදු වූ ප්‍රහාර, අතුරුදන් කිරීම සහ මරා දැමීම්වල ඉමක් කොනක් පේන්නේ නැහැ. ඒ වගේමයි සමහර මාධ්‍යවේදීන් ජීවිත ආරක්ෂාව පතා රට හැර ගොස් තිබෙනවා. දැන් මේ සියලු දෙනාම එක්කෝ අතුරුදහන් නැත්නම් තුවාල් ලබා නැත්නම් රට ඇතහැර ගිහින් එහෙමත් නැත්නම් ඝාතනෙට ලක් වෙලා. මේ කිසිදු සිද්ධියකට වග කෙවේතු අපරාධකරුවෙකුට අද වනතෙක් දඬුවම් ලැබිලා නැහැ. එයයි අපරාධකරුවන් පොලිසියට වඩා දක්ෂ නිසාද නැත්නම් පොලිසියට අපරාධකරුවන් අල්ලන්ට දන්නේ නැහැ පුහුණුවක් නැති නිසාද? නැහැ. ඉතාම පැහැදිලි කාරණේ තමයි මේ සියලු අපරාධ එක්ක අවසන් සම්බන්ධයේ ඇත්තේ දේශපාලනඥයින් ළඟ. දේශපාලනඥයින් සුවඳ සම්බන් ඇඟගාලා පිරිසිදු ජලයේ නාල සුදු ඇඳලා ඉන්න නිසා ඒ ළඟටම පොලිස් ඉව අරන් යන්න අමාරු වෙච්ච රටක් මේක. ඔවුනේ මේ ඉතිහාසයේ කුදලගෙන ගිය එක දේශපාලනඥයෙකු හෝ නම මතක නම් ඒ කියන්නේ මේ හොරකම් වලට හොඳේ, අපරාධ වලට හොඳේ, මිනිමැරුම් වලට හොඳේ, එහෙම අරන් ගිය දේශපාලනඥයෙකුගේ නම එහෙම දන්නවා නම් අපට කියන්න දවසක ඒ ගැන ටෙලිවැකියක් ලියන්නම් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ඒ සමගින් සියත උදෑසන පුවත් ප්‍රකාශය අවසන්. ඔබට සුබදායී දවසක්.